යිබෝන් මෙැහොමිත්‍රවීමගේ YouTube නාිකාවට අදත්වාව ගොඩා කාදරින් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝකේදී අදමංවාලට කියදන බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද ට්‍රිපල්කප් සාරි හැට්ටයක් කරගන්න කියලා. ඉතින් ගොඩක් අය හිතන්නේ ට්‍රිපල්කප් සාරි හැත්්තේකවූ හම ගොඩක් අපහසු දෙයක් කියලා නමුත් යාලට මංගද කියල දෙෙනවා මේ විදිහයට අපි මගේ කලින් වීඩිය එකක් දාලා තියෙනවා ඔයාත් දැනටමත් බලත් ඇති හෙම නැත්තම් බලපු නැතිකෙනෙින්වනම් මම වීඩියෝ අවසානයක ලිින්ං එකක් දාලා තියන්නම් ඕල ඒක අනිවාරයම බලලා මේ වීඩ එක බලන්නමකොද ඇත්තරම අපිට මේ බ්්‍රාකට් සාරි හැට්ටේ කපාගත්ත මෙන්න මේ කොටසිං ඉතාමත්ම පහසුවෙන් ට්‍රිපල් කප්සාරි හැට්ටේ කපාගන්න කොහොමද කියලා තමයි අදමයි වීඩියෝකේෙදි මංවඩ කියලා දෙන්නේ ඉතින්ද මේ ඩිය එකද මංවඩ ර්ජකට් එකක් මහන විදිිය කියලාල දෙන්නේෙ නැහැ මේ විදිහට අපිේ අවශ්‍ය කොටස්ටික කපාගන්න විදිහ තමයි කියලා දෙන්නේ. බ්‍රාකට් සාරි හැට්ටේ සම්පූර්ණයෙන්ම කපා ගන්නා වීඩිය එකක් සහ මසාගන්න වීඩිය එකක් ම මීට කලින් මගේ චැල් එක කරලා තියෙනවා. මම මේ වීඩිය එකේ ලිං එකක් දාන්නම් එහෙම බලපු නැති කෙනෙක් ඒ වීඩිය එක බලලා අනිවාරයම මේ විඩියක බලන්න කියලා කියනවා මොකද මේක මම දැනටමත් ඇඳගෙන තියෙන්නේ අවශ්‍ය. මේ අනුවේ එතකොට මයාලට නවතත් මේ කොට අඳන විදිහ කියලා දෙන්නේ නැ. එතකොට ගොඩාක් වෙලා අපරාධ නිසා මේ කිසිම දෙයක් අප හ නැවතට ඇඳගන්න විදිහක් ැන ම මේ වීඩියෝකේට කියලා දෙන්නේ නැහ. මේක සම්පර්ණයම මේ කොට සි ට්‍රිපල් ක් සාරි හැත්තේ කරගන්න කොමද කියනෙක් විතරයි ම මේ විඩියෝකේට කියලාන්නේ එකත්ලට මතක් කරගනම එහෙෙනම් අප ීඩියකර ගිහිම් බලමු කොහොම දපික ඉතාමන් පහසුවෙන් කරගන්න කියලා. ්‍රකක්්සාරි හැට්ටේ දී මෙන්න මේ විදිහයට කොටස් දෙකක් තමයි අපට සාරි හැට්ටේ ඉදිරිපස පලුව සඳහා තියෙන්නේ. මේ විදිහෙේ ඉදිරිපසම් පැත්තේ හෝ දකුණු පැත්තේ එක කොටසක් ඊට පස්සේ අනිත් පැත්ේ කොටසක් විදිහට තමයි තියෙන්නේ ඒ විදිහට මෙන්න මේ වගේ කොටස් දෙකක් තමයි අපට එක පැත්තක තියෙන්නේ. ඉතිං ට්‍රිපල් කප්සාරිහට්ටේ එකකක් ෙනස්සවෙන්නේ තාමත්ම පුංචි ේකින් ඒක තමයි මෙන්න මේ විදිහට මේ කොට සම්පූර්ණය මේක කොටසක් විදිහට තමයි අපේ බ්‍රාකට් සාරි හැට්ේදී තියෙන්නේ ඉතින් මෙන්න මේ කොටස තවත් කොටස් දෙකක් බාට පරිවර්තනය වීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ ඒකොට මේ විදිහට තියෙන ඩාට්ටිවත් වෙලා අපිට මේක කොටස් දෙකක් විදිහට කපාගන්න එක තමයි කරන්න ඒක මම අලට කල්ු කිව විදිහට අපි මුලීම ්්‍රාකට්සා රි හට්ටේඳහා ඇඳගත්ත කොටස තමයි මේ තියන්නේ ඉතින් මේකේ රේකාවල් ගොඩක් තියෙනවා ඔයාලට එක පාටම මේ ීඩියක බලදී අප හැලි වෙයි කියලා මම මේ කොටසේ අපිට අවශ්‍ය කොටස්ටික පමණක් මෙන්න මේ විදිහට වෙනත් කොටසක ඇඩ ගත්තා මේක කිසිම වෙනසක් කරේ නැහැ මේක තියලා මෙන්න මේ විදිහරම තමයි ඇඩ ගත්තේ මෙතන අගල් බාගේ මැහුම්වාසය තියෙන විදිහටඒ එක ඇඳ ගත්තා මෙතන අපිට අශ්‍ය විදිර ඩාර්ත්තුනත් ඇඳ ගත්තා ඒ විදිහට කරගෙන මෙතන කහිරිිකට හැඩේ සහ කර හැඩයත් ඇඳගන අපි මේක ඉදිරිපස පළුවේ උඩ කොටස තමයි මේ ඇඳගෙන තියෙන්නේ. අපි ඒකොටස මේ විදිහට හරගත්ත හම අපිට ඉදිරිපස විවරේලළඟ තියෙන ඩාට් එක මයි මේ තියෙන්නේ මේ තියෙන්න අංශේ ඩාට් එක මේ තියන පහල කොටසට සම්බන්ධ වෙන තැන තියෙන ඩාට් එක මේ තියෙන්නේ අඟල් බාගේ මැහම්වාසය තමයි මේ විදිහට තියෙන්නේ. එතකොට වාලට දැම් මේ පේන වැැති මේ ඩාට් එක අඳින්න කලින් මම මුලින්ම මේ විදිහයට පපු මුදුන දක්වා උස තමයි මේ ලකුණු කරගන තියෙන්නේ ම ්‍රාකට්සාහරි හැ්ටේ කරගනි ද්‍යවාවල පහැදිලියුවම කියලා දුන්න ඒව කරගන්න කොහොමද කියලා. මේ විදිහට පපුුව මුදුන දක්වා උස තමයි මේ ලකුණු කරගන තියෙන්නේ. අපි අද මේ බ්‍රාකට් සාරි හැ්ටය, ් සාරි හැ්ේ දක් වෙනස්කම සිදු කරද්දි මෙන්න මේ කොටස තමයි අපිට අවශ්‍ය කරන්නේ අපි මේ සියලුම මෙන්න මේ ඩාට්ට එක සහ මේ ඩාර්ට්ට එක මෙන්න මේ මද්‍ය ලක්‍ෂයේ දක්වා දික්කරගන්න එක තමයි මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහට මම ඕලටි කරලා පෙන්න්නන්නං එක කරගන්න විදිහ මෙන්න මේ විදිහට මේ ඩාර්්ට එක ම වෙන පෑනකින් මේ කරලා පෙන්න්නන්නේ ඕලට මේ කොඩක් පැහැදිර වෙන්න අශ්‍ය නිසා. න්න මේ විදිහ මේ ඩාර්් එක මධ්‍ය ලක්‍ෂය දක්වා දික්කර ගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඩාට්් එකත් ඒ විදිහට දික්කර ගන්න. මෙන්න මේ විදිහටන්නවි ඩාර්ට් දෙකම මධ්‍ය ලක්‍ෂය දක්වා අපි මෙතන දක්වා පපුූ මුදුනේ උස දක්වා දික්කර ගන්නවා. ඉතිං අදමම් මේ සාර්ජකට් එක මේක කරගන තියෙන්නේ පපුුව ගොඩක් ලොක කෙනෙකුට නෙවෙ ඒනි සම ඩර්ට් කොඩක් පොඩිට තමයි ඇත්ති එන්න ඉතින් ඕලගේ පපුුව ප්‍රමාණය අනුව ඕලගේ ඩාර්ට ප්‍රමාණ වෙනස්සෙනවා ය සම්බන්ධ ඩාර්්චාට්ෙක්කුත් ම මේ බ්‍රාකට් සාරි හැට්ටර් කපාගන්න වීඩිය එකේදීවලට ගෙනල්ලා තියෙනවා එකත් බලන්න. ඉතින් මේ විදිහට ඇඳගත්තර පස්සේ අපිට මෙන්න මේ විදිහට මෙන්න මේ රේකාවල්දිගේ. මෙන්න මේ කොටස් කපාගන්න තමයි තියෙන්නේ ඒ කියන්නේ අපි මේ ඇදගත්තු ඩාට් දෙක අපිට කපාගන්න තමයි තියෙන්නේ අපි මෙන්න මේ විදිහටේ ඩාර්් දෙක කපා ගනිමු මෙන්න මේ වගේ ඩාර්ට් හරහා කැපී යන පරිදි මේ සම්පූර්ණ ඩාර්ට් දෙකම අපි කපාගන්න ඕනේ ඕලට දැම් මේ පේන විදිහට හරිගානටම මේ ඩාර්් දෙකම කපාගන්න මේ විදිහට න්න මේ විදිහට අපිට පුළුවන් ඒ ඩාඩ් එක කපල ඉවත් කර ගන්නයි මෙතන අංශ ඩාර්් එක සහ මෙන්න මෙතන ඕ පැන්නේ එක කළඟ තියෙන ඩාට්ි එක මේ ඩාර්් දෙක අපි මෙන්න මේ විදිහට කපල ඉවත් කරගන්නවා. ඒක ඉවත් කරගත් තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි මේකෙ කොටස් දෙක දකින්න තියෙන්න්නේ ඉතිං මේ කොටස් අපි නම් කරගමු අපිට මේක මාරුවෙන නිසා මෙන්න මේ විදිහට මම මේ කොටසට අංක එක විදිහටත් මේ කොටසට මම අංක දෙක විදිහටත් දාගන්නවා. ඊට පස්සේ මේ කොටසට මමංක තුන විදිහට නම්කරගන්නවා මෙන්න මේ විදිහට. ට්‍රිපල් කප් සාරි හැට්ටේ දී මෙන්න මේ විදිහට තමයි එක්ක දෙක්ක තුන විදිහට මේ කොටස්තුන අපිට ලබාගන්න පුළුවන් වෙන්න ඉතිං මේ කොටස්ටි මේ විදිහට කපාගත්තර පස්සේ මෙතන ඩට්ොටස් දෙක ඉවත් කරගත්තර පස්සේ අපිට අනිවාරෙන්ම මේවා රෙදිවල කපාගනිද්දි. මේ සඳහා මෙන්න මෙතැන්ට සහ මෙන්න මේ කොටස්සට අපිට අනිවාරයම මෙහුම්වාසිී අවශ්‍ය වෙනවා මොකද මේ දෙකට මූට්ටු කිරීම සඳහා පිට දැනට මෙහොන්වා සි නැහැ. අපි ඒ නිසා අනිවාරෙන්ම මේ කොටස් දෙක රෙදිවල කපා ගැනීමේදී මෙහොවාසි අපිට තියාගන්න අවශ්‍ය වෙනවා. ඉතිං මේ විදිහට කපාගත් අට පස්සවාල අනිවාරෙන් මේවා කඩදාසිවල කාගන්න ඕනෙ මොකද මේ දේවල්. මුලින්ම්ම රෙදිවල කපාගන්න බැහැ මේ කොටසේදී මොකද මේ කොටසේ මේ කොටස් දෙකට මහම්වාසේ අවශ්‍ය වෙන නිසා අනිවාරෙන් කඩදාසයක කපාගනම ප්‍රෙදි කොටස්සර කපාගන්න ඕනේ. අපට මේ කොට ස්්‍රෙදිවල කපාගනිද්ද. මැහුම්වාසි තියන්න පුළුහන් වනත් සමහර විට අපිට කරගනි අද්‍ය ආධිනක කෙනෙකුට වගේ නම් මේ දේවල් අමතක වෙන්න ඉඩ තියෙන යිති. මැහුවාසි තියන්නවාට අමතකුණු තින් මේ සාර්ජකට වල්ඩ මහගත්තට අඳන්න බැරූ යනවා ඒ නිසා මමයාට කියල දෙන්නම්. අප මේක කඩදාසය කරගනිද්දිම මේ සඳහා මැහුම්වාසි අල්ලගන්නේ කොහොමද කියලා. අපි ඒ සඳහා මෙන්න මේ විදිහට අපේ පලවිනි කොටස මුලිින් අරගන්නවා. අරගන මේක කනපිට පැත්තට මේ විදිහට මම ගම්තිකක් ගාගන මෙන්න මේ විදිහට තවත් කඩදාසි කොලේක අලවගන්නවා. මෙන්න මේ විදිහට කඩදාසි කොලේක මම අලුවගන්නවා මේ කොටසිං ඇලවෙන විදිහට ඒ විදිහට අලවගෙන මෙන්න මේ කොටසේ මෙන්න මෙතැන සිට. අංගල් බාගේක මැහොම්වාසියක් තියාගන්නවා. මෙන්න මේ විදි මේ විදිහට මේ ඒකාව දිගට ම අපි ඇය අඟගල් බාගේ මැහුම්වාසිය තියාගෙන මේ විදිහෙර ලකුණු කරගන්න ඊට පස්සේ ඒක ඇඩගන්න පුළුවන්. ල අනිවාරයෙන්ම මේ විදිහට කරගන්න මොකද නැත්තන් වාලට හෙදි කොටස්සල එක පාරට මැදගද්දි මේ දේවල් අමත වෙන්නේට තියෙන නිසා මේ විදිහයට ඇඳගන කරගත්තා ඔොයාලට ඒක ගොඩක් පහසුවක් වෙනවා. ඉතිං ඒ විදිහට ඇඳගන්න අපිට පුළුවන් මේ මැහුන්වාසිය මේ විදිහර තියෙන්න්න අපිට මේත් අනවශ්‍ය කඩදාසි කොටස කපලලා මේ විදිහට වත් කරගන්න පුළුවන් ඒ විදිහට අපපාගත්තරට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට පලවෙනි කොටස දකින්න තියෙන්නේ මෙන්න මේ වගේ මහුවාසි අඟල් බාගේ අපිට ලියට පේෙන්න්න තියවා ඒකවල්ඩ ගොඩක් පහැදිලිෝ පේන නිසා තම්මයි ම මේ විදිහට වෙනත් පාටකින් ඒක කරගන තියෙන්නේ. මම ඒ විදිහටම මෙන්න මේ වගේ දෙවෙනි කොටසටත් මේ පැත්තිෙන් කනපිට පැත්තට ගම් තිකක් මෙහෙම දාගෙන මේ විදිහට අංගල් බාගක මෙහුම්වා සිතියා ගන්න පුළුවන් විදිහට මේ පැත්තත් අලවගන්නවා ඒ විදිහයට කරගත්තට පස්සේ මම කලින් විදිහටම මෙතනින් අඟල් බාගේක මෙහුම්වාසියක් ලකුණු කරගන්නවා ඒ ලකුණු කරගත් අඟල් බාගේ මැහුම්වාසියත් මම කලින් විදිහටම මෙන්න මේ විදිහයට පෑනකින් ඇදගන ඒ කොටසත් කපාගන්න තමයි මේ සූදානම් වෙන්නේ මෙන්න මේ විදිහට කලින් විදිහටම ඒ කොටසත් මම කපලා අනවශ්‍ය කඩදාචි කොටසත් කපල ඉවත් කරගෙන ඒකත් සූදානම් කරගන්නවා මෙන්න මේ වගේ ඒ විදිහට මැහුම්වාසියක් මෙතැනිුත් මංගල් භාගයක ැහොම්වාසියක් කලවගත්තා ඉතින් මේ විදිහට මේ කොටස් දෙකට පමණයි අපේ ඒ විදිහට මැහුම්වාසිය අලවගන්නේ. මේ දර මහම්වාසිේ අලවගත්තරට පස්සේ අපිට නැවතත් මේක ෙදි කොටස්සල කපාගනිද මහම්වාසයක් තියන්න අවශ්‍ය වෙන්න නැහැ. අපට පුළුවන් මෙන්න මේ විදිහටම රෙදි කොටස් මත තියාගෙන ලයිනින් කොටස් සහ හොඳ රෙදි කොටස් මත තියාගෙන අපිට අවශ්‍ය කොටස්ටික කපාගන්න. මම ඔයාලට අවශ්‍ය කොටස්ටික කපාගන්න විදිහ ප්‍රාකට් සාරි හැට්ේ මසක් අපාගැනීමේ වීඩියෝ වෙදි කරලා තියෙනවා ඉතින් මම නැවතත් ඒකාද චුට්ටක් ඔයාට මතක් කරන්නම් මෙන්න මේ ඉහල කොටසිං ොඳ රදි කොටසක් සහ ලයිනෙන් රැදි කොටසකුත් මෙන්න මේ විදිහට මේ මේ කොටසෙනුත් හොඳ රෙදි කොටසක් සහ ලයිනෙන් රඩදි කොටසකුත් තමයි අපට අපපා ගන්නා අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ කොටස පහලා අපිට සාල්ජගට් එකේ යෝ කොටස තමයි මේ තියන්නේ ඉතින් මේ කොටසෙනුත් කොටස් දෙකක් කපාගන්න අවශ්‍ය කරනවා ඒ සම්බන්ධයනුත් තුයාලට මමේ කලින් කරපු වීඩියෝවෙන් සම්පූර්ණයෙන් විස්තරයක් ඇතුව වීඩියක බලාගන්න පුළුවන් ඉතින් මේ විදිහර කරගත් අට පස්සේ අපිට තව එක දෙයක් මේක කරගන්න අවශ්‍ය වෙනවා දැන් අපි මේක ඩාට් දෙ එකක් ඉවත් කරගෙන තිෙනවා ඉතින් තව ඩාර්් එකක් තියවාවෙන්න මෙතන. ඒ ඩාර්් එකට අපිට අවශ්‍යනං ඒ ඩාර්් එක මෙන්න මේ විදිහට අපිට තියාගෙන රෙදිකොටසත් මේ විදිහරම කපාගෙන අපිට ෙදිකොටසේ මේ ඩාර්් එක මේ විදිහට අපි කලින් සාර්ජයකට්ටල කර විදිහටන්න මේ වගේ මහගන්න පුළුවන්. මාන්‍යෙන් අප ඒ රෙදි කොටසත් මෙන්න මේ විදිහරම කපාගැන මේ බඩාට් එක මැහිල යන විදිහට අපිට මේ කොට සමහගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ විදිහර කරන්න අ ැති කෙනෙකුට පුුවන්න්න මේ විදිහට මේ රෙදි කොටසේ කපාගන්න කලින් මේ විදිහර පඩදාසි කොටසම තියෙද්දී මෙන්න මේ විදිහට මේ ඩාර්ට් එක මෙදම අලවගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට අපට මේ ඩාර්් එක අලවගන ඒ එ ප්‍රමාණයට රෙදිකොටස ස කපාගන්නත් පුළුවන් ඒ ලක් කැති විදිහට කරගන්න පුළුවන්. ඒ විදිහයට අලවගත්තහම. ඕලට පේනවෙදි මෙතන පුංචි කොටසක් වෙන සක්තිය නයිතින් එතකොට අපිට මේක රෙිකොටසේ පාගනිදී අපටේ රෙදිකොටසසිම් පුංජිවාසයක් එන දිහටන්න මේ විදි මේම රෙදිකොටසේ වැඩිපුර ඒ අඩුවෙන කොට සැඳගන කපාගන්න පුුවන් ඒ ඒක ච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්න නැහැ ති ඒ දිහට මේ කරගන්න පුළුවන්. තින් මේ දිහර තමයි ට්‍රිපල්කප් සාරි හැ්ටේ කියන එක නිර්මාණය කරගන්න අපි මේ ගොඩක් අපහස දෙයක් නෙවෙයි මෙන්න මේ විදිහට මේ කොටසා අලවගන අපිට මේ වැඩි කොටස මේතනින් සමාන කරගන්න පුළුවන් ඊට පස්සේ මේ රෙදි කොටස් අපි මේොටස් ත්‍රෙදි කොටස්සල කපා ගත්තර පස්සේ ලයින් කොටස් සහ හොඳ රෙදි කොටස් එකට අල්ලගෙන අපට ඒ කොටස් සියල්ලම් අල්ලගත්තරට පස්සේ මේ මැහු වාස මෙතන ැහිර යන දිධර්මමා ගෙන අපිට මේක අල්ලගන්න පුළුවන් මේ හොඳ දෙදි කොටස් සහ ලයිනින් කොටස් එකට අල් ගත්තට පස්සේ අපට පුළුවන් මේ විදියට හොඳ පිට හොඳ පිට තියාගෙන මෙන්න මේ විදිහයට පිින්ස් ගාගෙන මේ කොටස් දෙක සම්බන්ධ කරගන්න මේ අඩදාසි කොටසක් නිසාමංවාට මේ විදිරි ස්ටේපර් ලින් කරලා පෙන්න්නම් කොහොම දේදක සම්බන්ධ කරගන්න කියලා මෙන්න මේ විදිහට ඒ කොටස් දෙක මම සම්බන්ධ කරගන්නවා ඉතිං ඒ දිහට කරගත්තට පස්සේ මෙන්න මේ විදිහර මංවාට ස්ටේපර් කටු හල තමයි මේක මේ විදිහර පෙන්නන්නේ මේ ඉති ඕල ෙඩකොඩස මහගත්තර පස්සේ ට වඩා ගොඩක් මේක ලස්සට එනවා මෙන්න මේ විදිහට අපිය තියාගත්ත මැහුන්වාසය මෙහිලිය අන විදිහර මහගත්තර පස්සේ මෙන්න මේ විදිහර ලස්සන්ට කප් එක නිර්මාණය කරගන්න පට පුළුවන්. ඉතිං සාමාන බ්‍රාක් සාරි හට්ට එකකටත් වඩ ගඩක් ලස්සට මහගන්න පුලුවන් රිජකට් එකක් තමයි ්‍රපල්කප් රරිජකට්ෙක්ල කියන්න. ට පස්ස මේ විදිහරගත්තර පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිර මැහොම්වාසී මෙහෙලියන විදිහට මේ කොටසත් අල්ලාගන්න. ඉතින් මේ වීඩියෝකේද මංවල්ට අද කියලා දුන්නේ ට්‍රිපල් කප් සාරිජකට් එකක් කරගන්න අපි කරගන්න ඕන්දේ වල්ඩික තමයිඉතින්. අද ම සාරිජකට් එකක් මහන්න බලාපොත්තුවෙන්න හැම අශ්‍ය වුණේෝලට මේේ අවශ්‍ය මූලිකම දේ කියලාන්න විතරයි. මොකද ගොඩාක් අය කියලා තිබ්බා ජනවාරි බලවෙදර කලින් අඳන්න. රජගට එකක් කියල දෙන්න කිය ට්‍රිපල් කප්සාර්ජයකට් එකක් නමුත් ඇත්තරම කල්වේලාවල් මිකම නිසා මටේද කරගන්න ැවුනා ඉතින් චුට්ටක්රක් වෙලා හරිේදේවාල්ට ඉක්මට කියල දෙන්නවඕන කරතමයි මේ වීඩිය එක අරගනාවේ. ඉතින් ්‍රිපල් කප්සාරි හැට්ටයක් කපා මසාගන්නා වීඩියෝ එකක් සම්පූර්ණෙන්ම කරගන්න වීඩිය එකක් මංවලට ඉක්මනනිම රංගෙන බලාපොරොත්තු වෙනවා එතකං වාලට මූලි දැනුක් මේකෙන් ලැබෙන් ඇති කියල ම විශ්වාස කරනවා. ඉතින් මහමි ත්‍රීීමමගේ යට් නාලිකාවක එක වෙලාඉන්නවාල හැමෝම දන්නවාමගේ වී චැල්ලේ ම මේ වෙදදි වඩියෝ අසුවක වැඩි ප්‍රමාණයක් කරලා තිෙනවා ඉතින් ආදම මගේ චැල්ලෙක සම්බන්ධ වෙන කෙනෙක්න වාඩපුළුවන් මගේ චැල්ලෙ ගිහිල්ලා මංකලින් කරලති ීඩෝ බලන්න ඉති ගොඩක් ප්‍රයෝජනත් වීඩියෝ තියන කියලා ගොඩක්යි කමෙන්ට කනවා ඉතින් ඒදේවලුත් බලලා ඕයාලගේ ජීවිතයෙන අලුත දෙයක් එකතු කරගන්න පුළුවන්න ඒක ගොඩක් වටිනවා ඉතින් ඒ නිසා හමෝ මරධනා කරනවා චැල්ලෙක ගිහිල්ලා. මේ වෙනකං කරලලාති වීඩියෝස් බලන්න කියලා ඉති නැවතවතාවක් මං මතක් කරනවා අදම නංගුවයාමගේ චැනල්ලිකේ මුලීමම වීඩිය එකක් බලන්නේ ම ්‍රකට්සාරි හැජැට් එක කරන්න විහ පි බඳ වීඩියක් කරලා තියෙනති ඒ ීඩියෝක බල ඉවරවෙලා මේ වීඩියක බලන්න කියලා මොකද ඔයාලට මේක එක පාරම මේීඩියක බැලුවන් මේ කොටස් ක පාගන්න විදිහ ගැන දන්නේ නැති නිසා ප්‍රශ්න ඇතිවන්න පුලුවන් එතකොට සම්පූර්ණය වීඩියක බලලා ඒ විදිහට අවබෝධයක් කරගන්න කියලා වල හැමෝගේ මිල්ලා සිටින. හ අදර ම ීඩියෝක අවසාන කරන්නයි දැන් හදන්නේ වේඩියෝක සපූන නැබොට වලඩ කොඩක් ස්තුූති නවතත් එක්මනිීමේ වීඩියෝකක්කර නව හම්බෙන්දෙන ොන්ද පිාටම විඩියෝකෙන් සමරගන්න ඕල්ට කොඩක් ස්තූති ඉක්මනිින්ම අපහොවෙන්නවා.